දිනපතිස්සේ පැවති දරුණු ගැටුම්වලින් පසුයි කිලෝච්චයට කිලෝමීටර් 5ක් මෑතින් පිහිටි වන්නි විලන් කුලම් ආසන්නයේ වූ මෙම මහා පරිමාණ වනගත කඳුර වන්නි මෙහිමේ සිබුලන් විසින් විනාශ කරනු ලැබුවේ. හමුදාව උපක්‍රමිකව කඳුර වටකොට පහර දී තිබෙනවා. කිලෝච්චේ පුදුකුඩු ඉරුප්පු වනරක්ෂිතයටයි මෙය අයත් වන්නේ. පුදුකුඩු ඉරුප්පු වනරක්ෂිතය කිලෝච්චේ නගර මායිම දක්වා විහිද යනවා. කිලෝච්චේ වෙතවන ඒ නවය යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ දකුණු පස මෙම වනාන්තර කලාපය වන අතර මාර්ගයෙන් වම් පසයි ගම්මාන හා සාමාන්‍ය ජනතාව විසින් නිවාස හා ඉදිකිරීම ඇත්තේ. එම සාමාන්‍ය ජනතාවට හානියක් නොවන ලෙස කිලෝච්චිය අත්පත් කර ගැනීම මෙම වනගත ප්‍රවේශය තෝරා ගැනීමේ අරමුණයි. වනාන්තර පීරමින් ඉදිරියට ඇදෙන බටපිරිස්සල ගමන වැළැක්වීමට එල්ටීටීය සිය මෙහෙයුම් මධ්‍යස්ථානය සහ සැපියුම් ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ මෙහි සිට බවට යුද හමුදාව සාධක පෙන්වා දෙනවා. කඳුර මැදේ සිට සිවුදෙසට විහිද ගිය දිගු කලක් භාවිත කළ අඩිපාරවල් දැකගත හැකි. වන්නි විලන් කුලම් කඳුර එල්ටීටීඊ සමාජිකයන්ගේ පුහුණුවීම් සඳහාද යොදාගෙන තිබෙනවා. හමුදා ප්‍රහාරයෙන් මෙහි සිටි එල්ටීටීඊ සමාජිකයන් විශාල පිරිසක් මිය ගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව යුද හමුදාව සනාථ කරනවා. මියගිය සමාජිකයන් හා තුවාලකරුවන් දරගෙන එල්ටීටීය පලා ගොස් ඇත්තේ ඉරණමඩු වැව ප්‍රදේශයටයි. පුදුකුඩු ඉරපු වනාන්තරයේ එක් නිමාවක් වන්නේ ඉරණමඩු වැවයි. වන්නි විලන් කුලම් එල්ටීටීඊ කඳුර අක්කර 50ක පමණ වපසරියකින් යුක්තයි. කඳුර පිහිටුවීමට තෝරාගෙන ඇත්තේ උස දැඩි වෘක්ෂ සහිත වන පියසක්. මෙම වන වියන නිසා ගුවනේ සිට ඌද කඳුර නිරීක්ෂණය කළ නොහැකි. මුලතිව් කැලේදී යුද හමුදාව බිඳ දැමූ වන් ෆෝ බේස් කඳුරු සංකීර්ණයට අයත් මූණගම් බේස්, මයිකල් බේස්, ජීවන් බේස් වැනි මහා පරිමාණ එල්ටීටීඊ වනගත කඳුරුවල පොදු ලක්ෂණ මෙම පුදුකුඩු ඉරිප්පු කඳුරේද දැකගත හැකි. මෙම කඳුර අවට නිරීක්ෂණයෙන් එල්ටීටීඊ සිදුව ඇති හානිය මෙන්ම යුද හමුදාව සිදු කළ ප්‍රහාරයේ ප්‍රබලත්වය පැහැදිලි වෙනවා. සිල්ලොච්චි දෙසට ඇදෙන බටපිරිස් මෙවැනි වනගත කඳුරුවලට මුහුණ දෙමුනි ඉදිරියට ගමන් කරන්නේ. තවත් මෙවැනි කඳුරු රැසක් ඇති බවට යුද හමුදාව සැකපල කරනවා. එම කඳුරුයි මෙවන විට යුද හමුදාවේ ඉලක්කගත වී සිටින්නේ. රූපවාහිනි සමන් කුමාර රාම වික්‍රම කිල්ලොච්චි ඉදිරි ආරක්ෂකවලල් ලෙස සිට.